නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අද අපේ පාලි පන්තියේ සහභාගී වෙන සිරු දෙනාටම තෙරුවන් සරණයි. පසුගිය පාඩමේදී පාලි භාෂාව තරණේ පූර්ව ක්‍රියාපද පිළිබඳව ඉගෙන ගත්ත 44 වෙනි පිටුවේ ත්වා කියන ප්‍රත්‍යයෙන් ක්‍රියාපද පූර්ව ක්‍රියාපද හැදෙනවා. කර කියන ධාතුවට ත්වා ප්‍රත්‍යය හැදුනාම ත්වා කියලා හැදෙනවා. ඉතින් මේකට තව නයන්නක් එකතුනොත් ඒත් පූර්ව ක්‍රියා කත්වාන එදා කියපු ඒ ක්‍රියාපද ඔක්කොටම ත්වාන ප්‍රත්‍ය එකතුනා පුළුවන් ක්‍රියාපදය තව වැඩි කරගන්න. ගන්්වාන ධාවිත්වා කියන එක ධාවිත්වාන, පචිත්වා කියන එක පචිත්වාන, සයිත්වාන, පුංජිත්වාන, කාදිත්වාන, ආගන්්වාන, නහාත්වාන, ටත්වාන, නිසීදිත්වාන, උට්ටහිත්වාන, ලබිත්වාන. ඒ විදියට ත්වා ත්වාන කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා පූර්ව ක්‍රියාපද හැදෙන්න. තව ත්වා ප්‍රත්‍ය නැතුව හැදෙනවා මේ විදියට ඇවිත් නැත්තම් පැමිණ, ආගම්ම, ඕරුයිහ, බැස. ත්‍රී වගේ ත්වා ප්‍රත්‍යත් නැහැ, ත්වාන ප්‍රත්‍යත් නැහැ. ආදාය, ගෙන, ඕරුයිහ, බැස, ආදාය, ගෙන. නික්කම්ම, නික්කම්ම, නික්ම. ලද්ධාන, ලැබ. ලද්ධාන ලැබ. කාතුන, කොට. ලද්ධා කියන්න පුළුවන්. ලද්ධා ලැබ. විවිච්ච, වෙන්ව. වෙන්වි. ඒ පූර්ව ක්‍රියාපද ටික කියන්නේ ආගම්, ඇවිත්, ඕරුයිහ, බැස, ආදාය, ගෙන, නික්කම්, නික්ම, ලද්ධාන, ලැබ, කාතුන, කොට, ලද්ධා, ලැබ, විවිච්ච, වෙන්වි. හතලිස් පස්වෙනි පිටුවේ තියෙනවා අභ්‍යාසය 14 වෙනි එක, සිංහලට නැගීම. එක පළවෙනි වාක්‍ය බ්‍රාහ්මණී. කුමාරයා සද්දින් බ්‍රාහ්මණී, කුමාරයා සද්දින් පාතෝ නදියං නහාත්වා. ගේහං ආගමි. ගේහං ආගමි. බ්‍රාහ්මණී කියන්නේ බැමිණිය. බැමිණිය.
කුමාරයා සද්දින් කුමරිය සමග පාතෝ උදෑසන නදියන් නහත්වා ගඟේ නා ගේහන් ආගමි ගෙදරාවේ ගෙදර ආවාය දිග වාක්‍යයක් බ්‍රාහ්මණී කුමාරයා සද්දින් පාතෝ නදියන් නහත්වා ගේහන් ආගමි බ්‍රාහ්මණී බැමිණිය කුමාරයා සද්දින් කුමරිය සමග පාතෝ උදෑසන නදියන් නහත්වා ගඟේ නා ගේහන් ආගමි ගෙදර ආවාය දිග වාක්‍යයේ උක්ත පදේ තමයි බ්‍රාහ්මණී ගේහන් ආගමි කර්මයේ ක්‍රියාව බැමිණිය ගෙදර ආවාය ඉතින් අවසාන ක්‍රියා ගෙදර එන්නේ ඉස්සෙල්ලා කරලා අවසන් වෙච්ච එකක් තමයි නෑම නාලා ඉවරෙලා ඒක පූරක්‍රියා කියන්නේ අවසාන ක්‍රියාව කරන්න කලින් කරලා අවසන් වෙච්ච ක්‍රියා දෙවෙනි වාක්‍ය නාරියෝ නාරියෝ ඕදනං පචිත්වා නාරියෝ ඕදනං පචිත්වා බුංජිත්වා නාරියෝදනං පචිත්වා බුංජිත්වා කුක්කුටි නම්පි අදංසු තර නාරියෝ කියන්නේ ස්ත්‍රීහු උක්ත පදේ ඕදනං පචිත්වා බත් පිස බුංජිත්ව අනුභව කොට කුක්කුටි නම් අපි කිකිලියන්ටද අදංසු දුන්හ නාරිය උක්තපදේ අදංසු ක්‍රියා නාරියෝ ඕදනං පචිත්වා බුංජිත්වා කුංකුටි නම්පි අදංසු ස්ත්‍රීහු බත් පිස ඕදනං පචිත්වා බුංජිත්වා අනුභව කොට කුක්කුටි නම් අපි කිකිලියන්ටද අදංසු දුන්න මේ දීම ලැබුවේ කිකිලියෝ ත්‍රේක චතුර්ථී බත්තිය යම් දීමක් තියෙන නම් දීම ලබන්නේ චතුර්ථී කුක්කුටි නම් කියන්නේ චතුර්ථී බහුවචනේ මේ බත් දෙන්නට ඉස්සෙල්ලා කරපු ක්‍රියා දෙකක් තියෙනවා කරලා අවසන් වුණා අනුභව කරලා උයලා අනුභව කරලා ඒවා පූර්වක්‍රියා තුන්වෙනි වාක්‍යයේ සුවේ දේවියා කුමාරියෝ දේවියා කුමාරියෝ සකීහි සහ වාපින් ගන්ත්වා වාපින් ගන්ත්වා නහා ඉස්සන්ති ඊක වාක්‍යයක් සුවේ කියන්නේ හෙට නිපාතයක් වර්ණගෙන්නේ දේවියා කුමාරියෝ දේවියගේ කුමරියෝ සකීහි සහ යෙහෙලියන් සමග වාපින් ගන්ත්වා වැවට ගොස් වැවට ගොස් නහායි සන්ති නාන්නාහ අනාගත කාලේ
නාන් නාහ සුවේ හෙට දේවියා කුමාරියෝ දේවියගේ කුමරියෝ කුමරියෝ සකීහි සහ ඉහෙලියන් සමග වාපින් ගන්තවා වැවට ගොස් නහයි සන්ති නාන්නාහ හතරවෙනි වාක්‍ය රාජිනී රාජිනී පරිසාය සහ රාජිනී පරිසාය සහ දීපානික්කම්ම දීපානික්කම්ම නාවාය ගමිස්සති රාජිනී රජින රජින උක්තපද රාජිනී රජින පරිසාය සහ පිරිස සමග දීපා නික්කම්ම දීපා කියන්නේ පංචමේ ඒකවචනය දිව ඉනෙන් නික්ම දිවයිනින් නික්ම නාවාය ගමිසති නැවෙන් යන්නේය තවර මේක නැවෙන් යන්න ඉස්සෙල්ලා දිවයිනින් නික්මුණා මේක පූරක්‍රියාවක් රජින පිරිස සමග දිවයිනින් නික්ම නැවෙන් යන්නේය රාජිනී පරිසාය සහ සහ කියන එක සද්දින් කියන තේරුම. ඊට මුලින් තත්‍යයි බත්ති පරිසාය. නැවෙන් යනවා. ඒතර නැවෙන් යනකොට නැව කියන එක කරණයි බත්ති නාවාය. පහ වානරී ඉත්‍යෝ පස්සිට්ව ඉත්‍යව පසිත්ව තරුන් ආරෝහි නිසීදි. අවසාන ක්‍රියා අතීතයි වානරී වැඳිරිය ඉස්තියෝ පස්සිත්ව ස්ත්‍රීන් දැක තරුන් ආරෝය ගසට නැග ගසර නැග නිසීදි වාඩි විය හුන්නේ හුන්නී වැඳිරිය හුන්නී වැඳිරිය ස්ත්‍රීන් දැක ගසර නැග හුන්නීය වාඩියෙන් ඉස්සෙල්ලා ක්‍රියාවක් කළා ගහට නැගීම පූරක් ක්‍රියාවක් පස්සිට්ටයිට වස් දැකීම ඒ දෙකම පූරක්‍රියා වානරී ඉත්‍යෝ පස්සිට්වා තරුන් ආරූහ්‍ය නිසීදි හය තරුණියෝ හත්තේහි තරුණියෝ හත්තේහි තරුණං සාකා ආදාය තරුණං සාකා ආදායෙන් චින්දිංසු තරුණියෝ පාලියටත් පාලි වචන සිංහලට තරුණියෝමයි සිංහලේ දල් කරනවා පාලි දල් කරන්නේ තරුණියෝ හත්තේහි අත්වලින් තරුණං සාකා ගස්වල අතු ගස්වල අතු ආදාය ගෙන කැඩූහ
චින්දිංසු අතීත කාලයි. සිඳින්න ඉස්සෙල්ලා අතු ගත්තා. ඒක පූර්ව ක්‍රියාවක්. තරුණියෝ අත්වලින් ගස්වල අතුගෙන කැඩූහ. තුම්හි පුන වාපින් තරිත්ව හත. තුම්හි පුන වාපින් තරිත්ව. තුම්හි පුන වාපින් තරිත්ව අටවින් පවිසත. තුම්හි නුබලා. පුන නැවත වාපින් තරිත්වා වැව තරණය කොට වනයට පිවිසෙව්. ඒ වාක්‍යතන බලන්න. වානරී ඉත්තියෝ පස්සෙත්වා තරුන් ආරුහ නිසීදී. වැඳරිය ස්ත්‍රීන් දැක ගසට නැගහුන්නීය. තරුණියෝ හත්තේහි තරූණං සාකා ආදාය චින්දිංසු. තරුණියෝ අත්වලින් ගස්වල අතු ගෙන කැඩූහ. හත්තනි වාක්‍ය තුම්හේ පුන වාපින් තරිත්වා අටවින් පවිසත. නුබලා නැවත වැව තරණය කොට වනයට පිවිසෙව්. තොර වනයට පිවිසෙන්ඩ ඉස්සර වෙලා වැව තරණය කළා. තොර ඒක පූරක්‍රියාවක් තරිත්වා. හොඳයි, අද අපේ පාලි පන්ති මෙතකින් අවසන් කරනවා. සහභාගි වූ සිරු දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.